අරුදේ අබ්බලමු අද කොහොමද ස්ථිර චුම්බකයක් හදාගන්නේ කියලා. විවිධ හැඩ විවිධ ප්‍රමාණවල චුම්බක තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේවා නිර්මාණය කරන්න පාවිච්චි කරනවා වානේ, ෆෙරයිට්, මෘදු යකඩ වගේ දේවල් පාවිච්චි කරනවා. මෘදු යකඩ වලින් හදන චුම්බකවල චුම්බකත්වය දිගටම ලඳා පවතින්නේ නැහැ. ඒකින්ද විද්‍යුත් චුම්බක හරි තාවකාලික චුම්බක හදන්න සාමාන්‍යයෙන් මෘදු යකඩ ගන්න. බලන්න තියෙනවා 6.28 රූපේ විද්‍යුත් චුම්බකයක්. කම්බි විශාල ප්‍රමාණයක් උතර තියෙන්නේ විද්‍යුත් චුම්බකයක්. ඊළඟට තියෙන්නේ වාණි වලින් හදපු ස්ථිර චුම්බක. ඊළඟට තියෙන්නේ ෆෙරයිට් වලින් හදපු ස්ථිර චුම්බක. ප්‍රබල ස්ථිර චුම්බක හදන්න පාවිච්චි කරන්නේ ෆෙරයිට්. හරි, එතකොට මේ ක්‍රම දෙකකට චුම්බක හදන්න පුළුවන්. මේ ස්ථිර චුම්බක නිර්මාණය කරන්න ආකාර දෙකක් පුළුවන්. එකක් තමයි විද්‍යුත් ක්‍රමය. ඒක ඉතින් කරන්ට් එක දීලා කරන්න ඕන ක්‍රමවේදයක්. හරි, අපි මේ වගේ කාඩ්බෝඩ් බටයක් අරගෙන, කාඩ්බෝඩ් බට දන්නව නේද, තියනවනේ මේ මේක පුතේ කම්බියක් ආධාරයෙන් ඔතනවා. කම්බියක් ආධාරයෙන් ඔතලා මේකට විටින් විට ධාරාව සැපයීමක් කරන්න ඕන. මේ සංකේතය මතක ඇති, මේ සංකේත දෙකම මතක ඇති නේද? මේක වියලි කෝෂය, මේක මොකද්ද? ස්විච්. මේක ඇතුලේ අපි කම්බි ගුරක් දාලා තියෙනවා. ඇණයක් පුළුවන් පුතේ. අර ටිකක් ලොකු වෙන දන්නවනේ, අර පරාල ඇණ කියලා කියන්නේ. ඒකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කම්බි කෑල්ලක් දාන්න පුළුවන් ඔයව. කරන්ට් එක දෙනවා, නවත්තනවා. දෙනවා, නවත්තනවා. දෙනවා, නවත්තනවා. පරිපථයේ සම්මුත කරනවා, විරුද්ධ කරනවා. සම්මුත කරනවා, විරුද්ධ කරනවා. මේක මේ ක්‍රියාවලිය ටිකක් කොහමද ඔයගොල්ලෝ දන්නවා? කරන්ට් එක දීලා තිනකොට මෙයා කාන්දමක් බවට පත් වෙනවනේ. මෙයා කරන්ට් එක ඔය ක්‍රියාවලිය දිගටම සම්මුත විරුද්ධ සම්මුත විරුද්ධ සම්මුත විරුද්ධ ක්‍රියාවලිය දිගින් දිගටම ගොඩක් වෙලා කරාට පස්සේ අපිට පුළුවන් මෙයාව අරගෙන බලන්න අයපැති කිහිපයකට ලං කරන්න පුළුවන්. අපිට මෙයාව ඉවතට අරගෙන ඇලෙනවා කියන වචනේ ගැලපෙන්නේ විද්‍යාව ඉගෙන ගන්න දරුවෙක් වශයෙන් නේද? අපිට පුළුවන් මේ මේක ඇල්පෙනති අසලට ලං කරන්න. එතකොට ඒවා මේ ලෝහ දණ්ඩට මොනව වෙලාද තියෙන්නේ පුතේ? ආකර්ෂණය වෙලා තියෙනවා. එහෙනම් මෙයා දැන් කරන්ට් එක දෙන්නේ නැහැ. එහෙනම් මෙයා දැන් ක්‍රියාත්මක වෙනවා මොකක් විදියටද පුතේ? චුම්බකයක් විදියට. දැන් එයා ස්ථිරයි. එයාතුළු චුම්බකත්වය දිගටම තියෙනවා. මොන චුම්බකයක් විදියටද? ස්ථිර චුම්බකයක් විදියට. ඊළඟට දැන් මේක එතකොට පුතේ කරන්ට් එක ආධාරයෙන් කරන්නේ. මේක මොන ක්‍රමයේද? විද්‍යුත් ක්‍රමය. ඊළඟට අපිට තියෙන්නේ ඇතිල්වීමක් වගේ. මේ කියන්නේ ස්පර්ශය වගේ. ස්පර්ශ ක්‍රමය. ස්පර්ශ ක්‍රමවේදය. මේක විද්‍යුත් ක්‍රමවේදය. කොහොමද ස්පර්ශ ක්‍රමවේදයෙන් කරන්නේ? අපි ටිකක් ප්‍රමාණයෙන් විශාල, ඔයගොල්ලෝ දන්නවද නැ ගෝනි මාන්න ගන්න ගෝනි කටු කියලා එකක් තියෙනවා නේද, දන්නවද? හරි, ප්‍රමාණයෙන් විශාල ගෝනි කට්ටක් වගේ එකක් අරගෙන, හරි, කාන්දම මේක දිගේ ස්පර්ශ වෙන්න සලස්සන දණ්ඩ චුම්බකයක් කරා මෙයා දිගේ ස්පර්ශ වෙන්න සලස්සන. හරි, මේක මෙහෙම, මේක දිගේ ස්පර්ශ වෙලා මෙහෙම යනවා මේ පැත්ත. මෙන්න මේ ආකාරය. ඔන්න ඔය විදියට දිගටම ස්පර්ශ වෙන සවස. හැබැයි ඉතින් මේක මේ දෙපාරක් තුන් පාරක් කළා මේ කාන්දමක් හැදේ කියලා බලාපොරොත්තු වෙනවා ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් පුතේ මේ ගෝණි කටුව අරගෙන ගෝණි කටුව ඇල්පෙනති වගේ පේපර් ක්ලිප්ස් තියෙන තැනකට එහෙම ලං කරලා බලන්න. එතකොට එහෙම මේ ප්‍රශ්න මොකද වෙන්නේ පුතේ? ආකර්ෂණය වෙනවා මේක වෙතට. ඒ කියන්නේ දැන් එහෙනම් මේ ගෝණි කටුව ක්‍රියාත්මක වෙනවා මොකක් විදියටද? ස්ථිර චුම්බකයක් විදියට ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. පරාලයනිය ප්‍රමාණයෙන් විශාල නෑ. ටික වෙලාවක් නෙමෙයි මේ. දැන් අපි මොකක් ගැනද කතා කරන්නේ මේ? මොකක් හදන එකද මේ කතා කරන්නේ? ස්ථිර චුම්බක. ස්ථිර කියන වචනේ කල්පනා කරා. ස්ථිර කියන වචනේ මොකක්ද ඒද? හැමදාටම තියෙන්නේ
මේ සදා මේ සදාකාලික නොවන ලෝකේ මේක විතරක් සදාකාලිකව තියෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්මයි තමයි. හැබැයි සාමාන්‍ය අර කරන්ට් එක දෙනකම් විතරක් තියෙන චුම්බකත්වය අපි ඒකට කියන්නේ විද්‍යුත් චුම්බකත්වයෙන්. ඒක කරන්ට් එක ඕෆ් කරපු ගමන් විද්‍යුත් චුම්බකත්වය මොකද වෙන්නේ පුතේ? නැති වෙනවා. එයා විතර ආකර්ෂණය මම එනවා. මේක බලමුකෝ. මේක බලන්න. සමිතේ සම්මුත කරලා තියනවා කියලා හිතන්න. ඔහොම සම්මුත කරලා තියනවා නะ. මේ වෙලාවේ මේ යකඩ ඇණේ වෙතට ඇල්පෙනිති වගේ දේවල් මොකද වෙන්නේ පුතේ? ආකර්ෂණය වෙනවා. හැබැයි මේ පරිපතය විවෘත කරපු ගමන් ඔය ආකර්ෂණය වෙලා තියෙන ඇල්පෙනිති වගේ දේවල් මොකද වෙන්නේ පුතේ? වැටෙනවා, බිමට වැටෙනවා. එයා ඇඩ් කරලා දානවා, විකර්ෂණය කරලා දානවා. එහෙනම් මේ චුම්බකත්වය විද්‍යුත් ආධාරයෙන් හටගන්න චුම්බකත්වය. මේකට කිව්වේ මොකද්ද පුතේ? විද්‍යුත් චුම්බකත්වය. මේක ස්ථිර නෑ. කස්තිරයි. කරන්ට් එක දෙනකම් විතරයි වැඩ කරන්නේ. තාවකාලිකයි. මේ ක්‍රමයට අපිට පුළුවන් ස්ථිර චුම්බක දෙකක් මේ ක්‍රම දෙකට. මේ එක මේක දෙක මේ ක්‍රම දෙකට අපිට පුළුවන් තරම කල්පවතින මොනෝ දෙකක් හදා ගන්නද ස්ථිර චුම්බක දෙකක් සාදා ගන්න පුළුවන්. හරි, ලියමු නෝට් එක. ඒ දෙයක් වගේ ලියමු. අපට දක්නට ලැබෙන චුම්බක ඇසුරින් විද්‍යාත්මක ක්‍රමවේද භාවිතා කොට භාවිතා කොට ස්ථිර චුම්බක සාදාගත හැක ස්ථිර චුම්බක සාදාගත හැක උපාන මාතෘකාවක් ලියන වෙන පාටකින් ලස්සන ලියන්න. ස්ථිර චුම්බක සෑදී. ස්ථිර චුම්බක සෑදී. ස්ථිර චුම්බක සෑදී. පොඩි නෝට් එකක් ලියමු ඒක යටතේ. ස්ථිර චුම්බක සෑදි සාමාන්‍ය පාටි පොඩි නෝට් එකක් ලියමු. චුම්බක තැනීම සඳහා වානේ කමාවක් දාන්න. ෆෙරයිට් ෆෙරයිට් හා මෘදු යකඩ වැනි ද්‍රව්‍ය භාවිතා කළ හැක මෘදු යකඩ වැනි ද්‍රව්‍ය භාවිතා කළ හැක භාවිතා කළ හැක වැනි ද්‍රව්‍ය භාවිතා කළ හැක නිපදවනු ලබන චුම්බක වර්ගය අනුව නිපදවනු ලබන
චුම්බක වර්ගය අනුව සෑදීමට ගන්නා ද්‍රව්‍ය වෙනස් වේ. සෑදීමට ගන්නා ද්‍රව්‍ය වෙනස් වේ. අලුචිදී. මෘදු යකඩවල චුම්බකත්වය මෘදු යකඩවල චුම්බකත්වය දිගටම රඳා නොපවතින බැවින් නොපවතින බැවින් ඒ කියන්නේ තියෙන්නේ නැහැ නේද? රඳා නොපවතින බැවින් විද්‍යුත් චුම්බක හා තාවකාලික චුම්බක වර්ග විද්‍යුත් චුම්බක හා තාවකාලික චුම්බක වර්ග සෑදීමට දැනීමට මෘදු යකඩ භාවිතා කරනු ලැබේ. මෘදු යකඩ භාවිතා කරනු ලැබේ. අනුචේනිකට චුම්බක ගුණය දීර්ඝකාලීන චුම්බක ගුණය දීර්ඝකාලීනව රඳා පවතින චුම්බක ඒවට කියන්නේ මොනවද පුතේ? ස්ථීර චුම්බක. ස්ථීර චුම්බක ලෙස හැඳින්වේ. ස්ථීර චුම්බක තැනීමට බහුලව භාවිතා කරන්නේ වාණේ හෝ පෙරයිට්ය. වාණේ හෝ පෙරයිට්ය වඩාත් ප්‍රබලම ස්ථිර චුම්බක සාධන්නේ මොනවාදාරේ නිරිගාන ප්‍රශ්නට ආව පෙරයිට් වලින් ස්ථිර චුම්බක සාධන්නේ පෙරයිට් ආධාරයෙන් හය දශම දෙකයි නමය 6.3 බිංදුව රූප තුන එක පැයට ගන්න පුළුවන් නේද? පිටුව 86 මගින් දැක්කද? රූප තුන තරුවක් දාන්න වෙන පාට ලියන්නේ සාමාන්‍ය පාට.
විස්තීන චුම්භකයා විස්තීන චුම්භකයා නිර්මාණය කිරීම සඳහා අනුගමනය කළ හැකි ප්‍රධාන ක්‍රමවේදයන් දෙකකි. අනුගමනය කළ හැකි ප්‍රධාන ක්‍රමවේදයන් දෙකකි. වෙන පාඩකට යම් පුතේ සිද්ධාලා ලියමු. පළවෙනි තිත විද්‍යුත් ක්‍රමය. පළවෙනි තිත විද්‍යුත් ක්‍රමය. ඊළඟ තිත පුතේ ස්පර්ශ ක්‍රමය. විද්‍යුත් ක්‍රමයයි ස්පර්ශ ක්‍රමය. අපි එක එක ගැන වෙන වෙන සාකච්ඡා කරමු නේ. කියමු නේ. වෙන පාඩකට යන්න වෙයි නේ. දාමු රෝම ඉලක්කම් එක විද්‍යුත් ක්‍රමය. රෝම ඉලක්කම් එක විද්‍යුත් ක්‍රමය. ලියමු. ලියන්නේ නෙමෙයි. ඒක ලස්සන අඳින්න දුන්නම මේ මොකද කරන්නේ මේ? පොතේ තියෙන එක අඳින්න. ඈ? හැබැයි නම් මේක නම් කරන්න. කාඩ්බෝඩ් බටය අම්බිය ලෝව දාන්න. මේකත් අඳින්න වෙනවා ඊට පස්සේ ඉතලයක් දාලා මේ. විනාඩි කීපයකදී අඳින්න. අඩදාසි බටයක් තුලින් ඔය රූපෙට යටින් ලියන්න. අඩදාසි බටයක් තුලින් ලෝහ දණ්ඩක් තබා කඩදාසි බටය වටා කම්බි දඟරයක් ඔතන්න. ඉන්පසු එයට කඩින්කඩ කඩින්කඩ කටින්කඩ නෙමේ කඩින්කඩ කණියෝම මතක් ඉන්නේ කටින්කඩ කණියෝ කඩින්කඩ කිහිප වරක් වැඩි කාල පරාසයක් ධාරාව සපයන්න. අලුත් ඡේදයකට යම් පුතේ. ඉන්පසු අලුත් ඡේදයකින්. ඉන්පසු එම ලෝහ දණ්ඩ ඉවත් කොට එම ලෝහ දණ්ඩ ඉවත් කොට ඇල්පෙනති අසලට ලං කළ විට ඇල්පෙනති අසලට ලං කළ විට අසලට ලං කළ විට එම ඇල්පෙනති
ලෝහ දණ්ඩට ආකර්ෂණය වේ. ලෝහ දණ්ඩට ආකර්ෂණය වේ. එනම් විද්‍යුත් ක්‍රමය මගින් ස්ථිර චුම්බකයක් සෑදී ඇත. විද්‍යුත් ක්‍රමය මගින් ස්ථිර චුම්බකයක් සෑදී ඇත. රෝමිලක්කන් දෙක නේද පුතේ අපිට තියෙන්නේ. මොකද්ද රෝමිලක්කන් දෙක? ස්පර්ශ ක්‍රමය. ස්පර්ශ ක්‍රමය. මේක අඳිමුද? ඔව් රෝමිලක්ක එක දාපාටින්මයි පුතේ. මේක අඳිමුද මොකද කියන්නේ? නම් කරන්න ඕනේ ගෝණි කටුව, දණ්ඩ චුම්බකය. මෙතන මොනවද? ඇල්පෙනි. කැමතිද මේක මොකද කියන්නේ ඕකට? කැමති ආවද? අඳින්න පටන් ගන්න ඉවර වෙලා. විනාඩි 3කින් 4කින් අඳින්න. ප්‍රමාණයෙන් විශාල ගෝණි කටුවක් ගෙන ප්‍රමාණයෙන් විශාල ගෝණි කටුවක් ගෙන එය මේසයක් මත තබා එය මේසයක් මත තබා එය මත දණ්ඩ චුම්බකය එක් දිශාවකට දිගින් දිගටම ඇදීම සිදු කරන්න එක් දිශාවකට දිගින් දිගට ඇදීම සිදු කරන්න මේ වැඩි කාලයක් සිදු කළ යුතුය. ගොඩක් වෙලා යනවා පුතේ. වැඩි කාලයක් සිදු කළ යුතුය. ඉන්පසු අපෝ ඉන්පසු අපේ දිග දිගට කරන්න ඕනේ. ගෝණි කටුව අත කැඩලා තියෙද්දන්නේ. ඇල්පෙනේති අසලට ඇල්පෙනති අසලට ලං කරන්න. ලං කරන්න. එවිට ඇල්පෙනති ගෝණි කටුව වෙතට ඇල්පෙනති ගෝණි කටුව වෙතට මොකද වෙන්නේ පුතේ? ආකර්ෂණය වේ. එනම් ස්පර්ශ ක්‍රමය මගින් ගෝණි කටුව ස්ථිර චුම්බකයක් බවට පත් වී ඇත. ගෝණි කටුව ස්ථිර චුම්බකයක් බවට පත් වී ඇත.